සාමාන්‍යයෙන් දවසකට ගෑස් බෝතල් 40ක් කම්පැනියෙන් සප්ලයි එක දෙනවා දවස ගානේ. දැන් සති දෙකක් තිස්සේ ඒක එහෙම අඩු වුණා. දවස් 3ක් විතර ගෑස් ආවේ නැහැ. ඊට පස්සේ ගෑස් බෝතල් 15ක් 20ක් විතර දවස ගානේ ගෙනලා දුන්නා. සෑන්ඩින් ගියක් තිබ්බා. දැන් අද ඊයේ අදයි ඒක හරි ගියා. ඊයේ ගෑස් බෝතල් 30ක් ගෙනලා දුන්නා. අද මෙතන ගෑස් බෝතල් 50ක් ගෙනලා දුන්නා. මෙතන සෙනඟ පිරිලා හිටියා. ඒ සෙනඟට සරිලන විදියට ගෑස් බෝතල් ටික කම්පැනියෙන් දීලා ගියා. ලොකු ගෑස් විතරයි දුන්නේ, පොඩි වයි භාගය වයි ගෙනාවේ නැහැ. හෙටේ ගෙනා. හැබැයි අද නම් සෑන්ඩ් උපරිම ගෑස් ප්‍රමාණය ලොරියෙන් ඇවිල්ලා දීලා ගියා. මං හිතන්නේ දැන් සෑ බොහෝ විට දැන් හෙට අනිද්දා වෙද්දී ඔය ප්‍රශ්නේ හරියයි. මගේ ගම අතුරුගිරියේ අපිට ගෑස් එක බොහොම බරපතලව දැනුණා. මේ සති දෙකක් තිස්සේ ඉඳන් උයා පියා ගන්න විදියක් නැහැ. කෝ අසිරුතාවයකට පත් වෙලා ඉන්නේ. මේ කඩවල වල ගෑස් ඇත්තෙත් නැහැ. කෑම ගන්නත් අමාරුයි. කඩවලුත් ඉතින් ගෑස් වලින් නේ කෑම හදන්නේ. ඉතින් ඒක නිසා ඒක ලොකු බරපතල ප්‍රශ්නයක් වුණා අපිට මේ පහුගිය සති දෙක තුන. ලංකාවේ ඡන්දයක් අත ළඟ තියෙනවා. මේ මිනිස්සු ගෑස් නැහැ, අරව නැහැ, මෙව නැහැ කියලා අඩු ගානේ පාලනය කර පාලකාලියෝ ගිතඩොට මිනිසුන්ට කිසිම අපහසු මිනිස්සු වල මේ ගෑස් කඩ අලුපකට අලුපද පමෙන්නේ අපි දෙක අරගන්නේ ඔගොල්ලෝ ගෑස් කරේට ගෑස් ඇද්දට ගෑස් ෆ්‍රීයක් කොට දෙන්න 25ක් කැවුති මුලා කරන්නේ ගෑස් ඇද්දපක් අඩුවක් තියෙනවා. මෙච්චර කල් අද ටිකක් පිපෙවුණ මෙච්චර කල් ගමේ ඉන්න මිනිස්සු අපි දෙක අරගන්න ආවා. ගෑස් තියාරි දෙන්නේ නැහැ. ගෑස් ඇත්ත වශයෙන්ම මේකට පාලනය කරන්න පරයා මම කියන්න ඕන උකට. ඈ මේ මිනිස්සු දැනගන්න එපා. ගියක් නම් එදින ළමයට කණ්ඩ බෙදලා නැටි බොන්නේ දෙන නැටි ඔක්කොම මේක දැනගන්න ඕන. ඒ වගේ රටක් පාලනය කරනවා නම් පාලකයා වෙනකොට මේක ලෝක කියන්න ඕනේ. ඇත්තටම මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. බලධාරීන් මේ ගැන බොහෝ අය කතා කරන්නේත් නැහැ. මේ මෙච්චර බරපතල ප්‍රශ්නයක් තියෙන මේ රටේ. ඒක තමයි ගැටලුව. ඉතින් මේකට අපි ඉල්ලා හිටනවා හැකිතාක් ඉක්මනට මේ විසඳුමක් දෙන්න කියලා.